යුගයක් රසවත් කළ ආදර පරිච්ඡේදය. දම්මි සුගත් ආදර කතාව. නුහුරු නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා. නොමියන මිනිසුන්. නොමියන මිනිසුන්. සිසිර ඉන්ද්‍රානි ආදර මත. ඔබ සන්ධ්‍යාවක්. අද වෙනදට වැඩිය ආදර ගීත වැඩියෙන් ඇහෙන දවසක්. ආදරය කොයි වගේද? නිමේෂි ආදරය බටහිර කවියෙක් කියලා තියෙනවා හොල්මනක් වගේලු. එකපාරට අපි හිනා වෙනවා එහෙම කිව්වහම. මොකද හොල්මන් ගැන කතා කරනවා. ඔව්. විවිධ දේවල් කියනවා මේ ඉරැද් දැක්කයි කියනවා. බොරල්ලා හන්දේ යනකොට. අල්ලගත්ත කෙනෙක් නැහැ. ඔව්. දැක්ක කෙනෙක් නැහැ. සැබෑ පවිත්‍ර නිල්මන සුරම්ම්‍ය ශුද්ධ වූ ආදරය හොල්මනක් වගේ තමයි දැක්ක කෙනෙක් නැහැ. ඒ නිසා ආදරේ දකින්ද අර සුජීව කිව්වා වගේ සිසින්ද්‍රා ගීත අහන්න. අද ඒ දෙන්න වෙනුවෙන් නොමියන මිනිසුන්. ආරාධනා කරනවා විශාරද දිනේෂ් බෝගොඩ අපේ සංගීතාංශයේ ප්‍රධානී සංගීත අධ්‍යක්ෂතුමාට වාද්‍ය බෘන්දය මෙහෙවන්නට ඔබේ ප්‍රසාදය. එතකොට අද විශේෂ ආරාධිතයෝ ගොඩක් ඉන්නවා. හරිස සම්රසිංහ සභාපතිතුමා වෙනුවෙන් ඒ සියලු දෙනාම පිළිගන්නවා. අපේ ජයන්ත පිරිස් මහත්මයා මම දකිනවා. අපේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් වගේම මේ සිසිර ඉන්ද්‍රාණි ගීතය හරියට ජනගත කරපු දක්ෂ නිවේදකයෙක්. අපේ ආරාධිත කලා ශිල්පීන් මහාචාර්ය කෝලිත බහනුදිසානායක, හසී මොමාර් මැතිතුමා, මාධ්‍ය උපදේශකතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මායුරි අබේසිංහ මැතිනිය, ඒ වගේම මේ සිසිර ඉන්ද්‍රාණි දෙපළගේ සමීර පුතත් සුභානි දියණියත් ලේලිය සහ සමීරගේ පුතත් ඇවිල්ලා ඉන්න සියලු දෙනාම පිළිගන්නවා. අපේ අනුග්‍රාහක බවතුන් ඔබ සියලු දෙනාම ජනගායනා ප්‍රබුද්ධ ගී මදුවන්ති රසධාරා රස මියුරු වැනි වැඩසටහන් තුළින් නෙමෙයි මේ දෙපළ ආවේ, ළමා පිටියෙන් නැත්තම් සරස්වති මණ්ඩපෙන්. ඒ හින්දා ඒ ඓතිහ්‍ය ගුවන් ඉදිරියට තියෙනවා. හැබැයි සිසින්ද්‍රා මට හරියට මතකයි සිංහ ලංකා ආයතනයෙන් අපේ ප්‍රබුද්ධ ගුවන් ඉදිරි ශිල්පීන් එකතු කරගෙන හොඳ ගීතාවලියක් කරනකොට ලංකාවේ ඇත්තනම ගුවන් ඉදිරියට අමතරව හොඳම ගීත එලි දැක්වේ සිංහ ලංකා, තරංගා, ජෙම්ටෝන්, වික්‍රමසිංහ, සිල්වර් ලයින් ඔය වගේ ඔකී ලේබල් යන ඇර්ථය. ලස්සන පෝස්ටර් එකක් නිර්මාණය කළා. මේ පෝස්ටර් එක අපි තරුණයෝ හැටියට හරියට වැරඳ ගත්තා. නිමේෂි ඔගේ ඡායාරූප ගත්තේ එදා දයන්විතාන්න හිටියේ නෑ, එදා හිටියේ සිසිර විජේතුංග. ප්‍රේම් දිසානායකයන් තමයි ඔක හරිය රස්සන්ට හැඩ කළේ. ආනන්ද ගණේගොඩ මහත්තයාගේ අනුග්‍රහයෙන් මම හිතනවා සමීරය ගැන විස්තර කියයි අපිට තාම සුරක්ෂිතව ඒ පෝස්ටරේ ඇති. මට අර පසුතලේ අර හඬ යනකොට සුජීවගේ මට මතක් වුණේ ඒ රූපකාය. මොකද සිසිර ජණ්ඩියට ඇඳපු හොඳ මහත්මෙක් ඉන්ද්‍රාණියක් අත් එහෙම හරි ලස්සන්ට ඇඳපු වයලින් එකක් වගේ තියුණු හඬක් තිබිච්ච නෝන කෙනෙක්. ඒතුරු ටික ඔබ කියන්න. අද නොමියන මිනිසුන් කා වෙනුවෙන්ද කියන වග දැන් ඔබට පැහැදිලි ඇති. වෛද්‍යවරයෙක් කරවීමේ තමන්ගේ පියාගේ සිහිනය බොඳ කරමින් කවදාහරි දවසක රටේ හැම කෙනාම ආදරය කරන කෙනෙක්, ජනප්‍රිය කෙනෙක් බවට පත්වෙනා කියලා හාමුදුරුවන් කිව්ව අනාවැකිය සපත කරමින් අපේ හදවත් ස්පර්ශ කරන විදිහට ස්නේහයෙන් හැඟුම් ගායනයෙන් රටක් මුසපත් කළ ඔහු සංගීත අධ්‍යක්ෂවරේ, ගේපද රචකයෙක්, එවැගේම ඔබේත් මගේත් හදවතේ ලැගුම්ගත් ප්‍රවීණ ගායන ශිල්පියෙක්. ඔහු තමයි සිසිර සේනාරත්න නම් වූ අපේ ගායන ශිල්පියා. හරි, ඉන්ද්‍රාණි ගැන කතා කරමු ඊළඟට. අපි ආරාධනා කරමු ප්‍රසංගයට මේ තමයි සමීර සේනාරත්න. Oh,
පුතුණියේ ඉරට අඬන්නේ කවුද පුතුටලේ කිරි කර දුන්නේ කුංචි පුතුණියේ ඉරට අඬන්නේ සමීර ඉතාම කෙටියෙන් ප්‍රශ්න තුනක් තියෙනවා අහන්න තාත්තා මේ ගීතය ගායනා කරද්දී ඔබට මේක ඇහෙනකොට ඔබට මොකද හිතුනේ මේ ගීතය තාත්තා ගායනා කරේ මට මතක හරියට 1967 මේ ගීතය ඇත්තටම මගේ අයියා සංජයට තමයි ගායනා කරේ එතකොට අයියා ඉපදිලා නැහැ මගේ අක්කා ඉන්නවා මෙතන දුවෙක් තමයි ඉපදිලා හිටියේ අක්කාගේ නම සුභාරි නෝන මහත්තයා මන්ජුලා මගේ නෝනා පුතා සෙනුජ හරි ඉතින් තාත්තා බලාපොරොත්තු වෙන ඉතින් ඊළඟට පුතෙක් එතකොට මේ මාර්සිංහ මහත්මයාගේ පුංචි බබා චිත්‍රපටියට තමයි මේ ගීතය මේ තාත්තා මේ ගායනා කරේ සින්දුව ලිව්වේ ධර්මසිරි ගම්මගේ මහත්මයා ඔව් දැන් මේක ඔබට කවදා හරි ඇහෙනවනේ ඔබත් ඉපදිලා ඔව් ඉතින් මොකද හිතුනේ අයියාට විතරක් නෙමෙයි මටත් මේක අයිතියක් තියෙනවා ඔව් ඇත්තටම මේ මටත් ඉන්නේ පුතෙක් ඉතින් මේ සින්දුව ඇහෙනකොට ඇත්තටම පුදුම මේ මේ හිතට පුදුම සන්තෝෂයක් තියෙන තාත්ත කෙනෙක් මේ පුතෙකුට ගයන ගීතයක් ඒ කියන්නේ හරිම මේ හැඟුම්බර ගීතයක් හරි ඔබ හරි කඩවසම් ඒකේ අඩුවක් නැහැ සෝභා සම්පන්නයි තාත්තා ඊට වැඩිය කඩවසම් ඔව් අනිවාර්යෙන්ම ඔව් ඒ රහසවත් කියලා තියෙනවද අහලවත් නැද්ද තාත්තේ කොච්චර කොහොමද අපහුම හැදුනේ ඒක තාත්තගේ රහස ඇත්තටම තාත්තා ඒ කියන්නේ තාත්ත ජීවත් වුණු රටාව ඒ කියන්නේ තාත්තගේ කැම බීම ඒ කියන්නේ තාත්තගේ නම්බර එක ඇවිල්ලා කවුරුත් කවුරු විස වතුර වතුර ඔය දවසේ බෝතලයක් හැමතිස්සම ළඟ තියාගෙන කොහේ ගියත් ඉස්සර මගෙත් එක්ක මං පොඩි ගුවන් විදුලියට ඇවිල්ලා තිනු වතුර බෝතලේ අර පොඩි ළමයි වගේ අතේ අරයි යන්නේ තාත්තා හරි හරි සහ තව පොඩි රහසක් තියෙනවා වසන්ත. දැන් අපේ සිසිර සේනාරත්න මහත්තයාගේ තාත්තා වෙද මහත්තයෙක්නේ. ඔව්. පුංචි කාලේ අවුරුදු 7ක් විතර යන කල් කොහොඹ කොළ හැම කොටලා
බොන්න දුන්නා කියලා හැම කතාවක් තියෙනවා. මොකද මේ තාත්තගේ අම්මා තාත්තා මාස 3ේදී දීසක්ෂයට පත් වෙලා තියෙනවා. හරි. ඊපස්සේ බෙද මහත්තයා නිසා බෙද මහත්තයා දන්නවා අර ඇඟේ තියෙන රෙසිස්ටන් එක ඒ කියන්නේ මව් කිරි වලින් ලැබෙන ගුණේ තාත්තට ලැබුණේ. ඒ නිසා තමයි තාත්තට අවුරුදු 7ක් යනකම් කොහොඹකොළ කොටලා කිරිත් එක්ක දාලා බොන්න දීලා තියෙන්නේ. ඒකෙන් තමයි තාත්තගේ අර මේ කලර් එක ඇඟේ ඔක්කොම ප්‍රතිශක්තිකරණය ආවේ. ඉතින් තාත්තා මැරෙනකම් පැනඩෝල් පෙත්තක්වත් බිව්වේ නැහැ. ඒක හරි. ඔව්. ඒ වතුරෙන් තමයි ජීවත් වුනේ. වතුරේ. අන්න මේ ඔබ පැහැදිලි කරා සින්දු වතුරේ සහ වතුරේ තියෙන වෙනස. අනිවාර්යයෙන්ම. සින්දු වතුර බොන අය එnde end වැහැරෙනවා. පිරිසුදු වතුර බොන අය එnde end හැඩ වෙනවා. තනිකම වගේ සුවක් ලෝකේ මම නම් දැකලා නැහැ කියලා තාත්තා ලියලා දෙනවා ප්‍රේම කීර්ති දල්විස්. ඔව්. අපි ගායනා කරමු මේ ගීතය. බොවිස්. බොහොම ස්තුතියි. සිතින් එනු මනලනේ අවසන් සුසුම් ඉලිගෙන දිනේ මට පෙන් පොදක් අරන් දෝතින් එතුවක් දුරින් ඉන්නතින් පිවිතුරු සිතින් එනු මනලනේ අවසන් සුසුම් ඉලිගෙන දිනේ මට පෙන් පුදක් අරන් දෝතින් එතුවක් දුරින් ඉන්න ඇතින් සමීර අපි නැවත හමු වෙමු. සමීර සේනාරත්න. දැන් ඩිමේෂි අද වෙළඳ සේවයේ ඔස්සේ
අනුහතරයි තුන අනුහතරයි පහ තරංගමාලා ඔස්සේ මේ 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 මොහොතේ ඉතාම විචිත්‍ර ආදරණීය ගීත ටිකක් අහන්න ලැබෙනවා සිසින්ද්‍රා ප්‍රසංගේ මේ නොමියන මිනිසුන් අතරම ඔව් නොමියන මිනිසුන් මට මතකයි මේ සිසිර ඉන්ද්‍රාණි ප්‍රසංගයක් හරි ජයත තිබුණා කොළඹ ආනන්ද විද්‍යාලේ මට වාසනාව ලැබුණා ඒක නිවේදන කටයුතු කරන්න අපේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාතුමා ආරාධිත අමුත්ත හැටියට ආවි ඊට පස්සේ ජාතික රූපවාහිනිය සමග සම්බන්ධ වෙලා සමීරටත් සුභානීටත් මතක ඇති අපි ප්‍රසංගයක් කළා අපේ සුරම්ම මාපිටිය තමයි ඒක අධ්‍යක්ෂණය කළේ ලස්සන ප්‍රසංගයක් මේ සිසිර ඉන්ද්‍රාණි ගීත ගැන දැන් උතෙන්දි ප්‍රශ්නයක් වුණා සිසිර සේනාරත්න ඉන්ද්‍රාණි සේනාරත්නනේ උනේ කොහොමද ඒ විජේ බණ්ඩාර උනේ මේ දික්කසාද වෙලාද අපේ මිනිස්සුන්ට ඕන් නැති මගුලක් නැහනේ ඕක හොයන්න පටන් ගත්තා පස්සේ සිසිර අයියා ඉන්ද්‍රාණි අක්කයි දෙන්නම නිවේදනයක් නිකුත් කරා නෑ නෑ එහෙම දෙයක් නෙමේ අපි දෙන්නම මේ හොඳට ඉන්නවා මේ ඉන්ද්‍රාණි කැමතියි ඇගේ නාමය එහෙම ගෙන යන්න ඉතින් මම ඉන්ද්‍රාණි විජේ බණ්ඩාර කියලා පාවිච්චි කරා බණ්ඩාර කියලා පාවිච්චි කරා මම මෙහෙම සේනාරත්න පාවිච්චි කරනවා මොකද ඕක ඩොලර් ගානක් වැය වෙන වැඩක් නෑනේ හොඳයි දැන් මේ අපේ වේදිකාවට ඇවිල්ලා ගීතය ගායනා කරලා ගියානේ අපේ සමීර සේනාරත්න මහත්තයා ගීතය ගායනා කිරීම සාමාන්‍යයෙන් තාත්තයි පුතයි දුවලයි ඔය හැමෝම විනෝදාංශයක් විදිහටනේ කරගෙන ගියේ දැන් ඔය අපේ සමීර මහත්තයා ඔහොම හිටියට ධන්නවාද වසන්ත හොඳ පිහිනුම් ශූරයෙක් 1987 ලංකාවේ දක්ෂතම පිහිනුම් ශූරයා බවට පත් වෙන්නේ සමීර සේනාරත්න මහත්තයා මම දන්න විදිහට හොඳ ඇකවුන්ටන් කෙනෙක් හා ඒක පැත්තක්නේ හරි 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 හැබැයි මෙහි තියෙන විශේෂත්වය තමයි වෘත්තීය වශයෙන් පිහිනුම් උගන්වන කෙනෙක් පුහුණු කරේ නැහැ කවුද දන්නවද පුහුණු කරේ අද අපේ කතානායකයා සිසිර සේනාරත්න මහත්මයාම තමයි තමන්ගේ පුතාට පුහුණුවීම් කටයුතු සිදු කරලා ලංකාව 1987 හොඳම පිහිනුම් ශූරයා බවට තමන්ගේ පුතාව පත් කළේ ඒ කියන්නේ වැඩි කාලයක් ගොඩබිම නෙමේ වතුරේ ඉඳ හදලා දුන්න කොමාරි. එහෙම සිද්ධ වුණේ පුංචි කාලේ ඉඳලා ඔහු හැදුන පරිසරයේ හලාවතනේ නිවාඩුවක් හම්බෙච්ච ගමන් සිසිර සේනාරත්න මහත්තයා කරන්නේ මොහොතට දුවන එක. හරි හරි. සමහර විට ඒ ආభాෂය නිසා වෙන්නේ නැති පරිසරයත් එක්ක බැඳුණු සුහදත්වය නිසා වෙන්නේ නැති ඒ කටහඬේ රූපය මියෙන කල්ම එක වගේම පැවතුනේ. පැහැදිලිවම. හොඳයි. අපි ආරාධනා කරනවා ගුවන්විදුලි ආරාධනාවක් කළොත් මොන අපහසුතාව තිබුණත් මේ ආදරණීය ගායන ශිල්පියා එනවා ඒ අතීත තමන්ගේ අප්පච්චිගේ කාලේ තමන්ගේ තාත්තගේ කාලේ ඉඳන් මේ පවත්වාගෙන යන මේ සුන්දර ගීත යලි પરම්පරාවකට උරුම කරන්නට දායක වෙන්නට ඒ තමයි ප්‍රියංකර පෙරේරා ප්‍රියංකර හිමින් හිමින් එන්න වේදිකාවට කලබලයක් නැහැ අපිට අපි අද සිසිර ඉන්ද්‍රාණි මතක ප්‍රසංගේ සිසිර සේනාරත්නයන්ගේ සහ ඉන්ද්‍රාණි විජේ බණ්ඩාරගේ सुंदर गीत टीका गायना करें अभी बहुम सिनेहासीन आराधना करमु पलविनी गीते गायन मुखाग्दमी गीते पलविनी गीते निल्मिनी दैसे गीते समान तिलक सिरितमाय गीते रचना कराने सिसिर सेनारत्न संगीतवात करमि निदा गयु गीते अद नोमियन मिनिसुन वेदिकावे अपि आराधना करनवा प्रवीण गायन शिल्पी प्रियंकर पेरेरा वेत अद गयुमट
ලොකට බඳුමු මද ආසේ මොකට බඳුමු මද ආසේ මුතු මිනිකට වටිනා ආදරයක රස සිනමා වෙලාවක් ගන්නවා දිමේෂ් ඊළඟ ගීතය ගැන කතා කළ යුතුමයි මේ ගීතයේ උදේසන අපි වෙළඳසේවයෙන් සිටි FM සදිස්සීවෙන් හම් ප්‍රචාරය කරපුවාම දවසට පුදුම ජවයක් ශක්තියක් වගේම අපේ රට ගැන හරි ආදරයක් හිතෙනවා මට හිතෙනවා ඒක තමයි චින්තාවලි සංගීතය කියන්නේ එන කුරුල්ලන්ගේ හඬ ගමේ හුළඟ ජල ධාරාවක තියෙන රිද්මය ගොවි බිමක තියෙන සුන්දරත්වය මේ නගර ගමේ කියලා උදෑසන එක වෙනසක් නැහැ මේ චින්තාවලි සංගීතය ඇසුරෙන් හර්බර්ට් එම් සෙනෙවිරත්නයන් ලියපු ගීයක් සිසිර සේනාරත්නයන්ගේ ගායනය මේ ගීතේ හොඳ කතාවක් කියනවා මේ කොළඹ හත මන්දිරවල සඳළු තලාවල වෙල්ලුද පලස් මත තියෙන ආදරය සාමය බොහොම අඩුයි හැබැයි ගමේ පැල්පති සුන්දර ජීවිත චමත්කාර ජීවිත සරල ජීවිත තිබෙනවා පිදුරු සෙවිකල පැල්පති නැත පල්පති ඇති සාමේ නැත මහා මන්දිරය ප්‍රියංකර ඔබට ආරාධනා කරනවා ගීතය ගායනට සිසිර සේනාරත්නයන්ගේ නමින් ගමා
තුල සාම ඇති කරන්නට එදා පටන්ම ගීත ගායනා කළ සිසින්ද්‍රා මතකාවර්ජනය නොමියන මිනිසුන් වේදිකාවට අපි ආරාධනා කරනවා ප්‍රියංකර පෙරේරා ගායන ශිල්පියා සමග එකතු වන්නට විශාරද මංජුලා දිල්රුක්ෂි ගායන ශිල්පිනියට කවිය ගීතය ආත්මය කරගනිමින් ලගන්නා සුළු හඬින් ගුවන්විදුලි ශ්‍රාවක සිත් ඇත බැඳගත් කරුණාරත්න අබේසේකර රචනා කරන ගීතයක් මේ ළඟට නොමියන මිනිසුන් වේදිකාවෙන් අපි ඔබට තිලින කරන්නට සූදානම ආරාධනාවේ ඔබේ උණුසුමත්වල සන්නද මැද ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා සමග විශාරද මංජුලා දිල්රුක්ෂි Thank you.
වේවාගෙන එදෙසියෝ ළඟ සලිත වේ සුති මංජුලා ඔය ආසනේ මොහොම ඉන්න මේ ප්‍රියංකරට අපි සමුදෙනවා ප්‍රියංකර බොහොම ස්තුති දීර්ඝායුවා නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා නිරන්තරයෙන් අපිත් එක්ක ඉන්න වැඩ ස්ථාන වලට මංජුලා මේ වාඩි වෙන්න ප්‍රියංකරට තෑග්ගක් දෙන්න තියෙනවා චුට්ටක් කොහොම ඉන්න ඔබ අපේ අසීම් මොමාර් මහත්තයා හැමදාම ගුවන් විදුලි යන්ත්‍රයක් තෑග්ග දෙනවා මේඩ් ඉන් SLBC මේක තමයි හරිසන් සමරසිංහ මහත්තයාගේ අලුත්ම සංකල්පය ගුවන් විදුලිය අහන්න මෙන්න ගුවන් විදුලියක් අපේ මාධ්‍ය උපදේශක අසීම් මොමාර් මහත්මයා අතින් ප්‍රියංකර පෙරේරාට ඕකේ මේ ගුවන් විදුලිය මීට බෑන තමයි හොඳටම ඇහෙන්නේ මොකද අනිත් ඒවා ඇහෙන්නේ නැහැ නේද ඒකනේ කොළම් පැන්න ගම එකක්වත් නැහැ හොඳයි මංජුලා වාඩි වෙන පොඩ්ඩක් රාජකීය විද්‍යාලේ නුගන්නන්නේ වැඩි ඈතක නෙමෙයි චුට්ටක් කොහම ඉන්න කලබල නැහැ මේ අද ඇවිල්ලා ඉන්නවා කඩවත ආම්ස්ට්‍රෝං ආයතනයේ අධිපති තිස්ස හෙට්ටි ආරච්චි මාත්‍යව පිළිගන්නවා මම දැක්ක කඩවත පව කරනකොට ආම්ස්ට්‍රෝං කියන්නේ නිකන් අර යුනිකෝ හිටියේ ඉස්සර ආ තව අර පුංචි ළමයි ආසා චිත්‍රපටි මොනවද කියන්නකො ටිකක් මේ සුපර්මෑන් තව එකක් කියනවා ස්පයිඩර්මෑන් Tarzan, Batman, අන්නේ වගේ කොන්ක්‍රීට් වැඩ හරි ශක්තිමත් කරන ආයතනයක් ආම්ස්ට්‍රෝං. හරිද මන්ද මං කිව්වා මම බෝඩ් එකක් දැක්කා හයිවේ එකෙන් ගිහින් යනකොට. සාමාන්‍ය පාරේ ඩ්‍රයිව් කරගෙන යනකොට බෝඩ් දිහා බලන්නත් හොඳ නෑ. නැත් ලංකාවේ තියෙන ඕවා තමයි වෙලඳන්නේ. යනකොට බලාගෙන යනවා. බලාගෙන යනවා channel එකක් දිහා දැක්කම නම් මම ටක් ගාලා අහක බලා ගන්නවා. ඇහෙනේ වහනවනේ. වැඩක් නෑ ගහලා තියෙනේ. සල්ලි දෙන ඒවා රෝමයන් තියෙන්නේ. අපේ එකක්වත් නෑ අපි ගහන්නෙත් නෑ ඌවා. දැන් සිසිර ඉන්ද්‍රාණි දෙපළගේ ගේ ළඟම හිටපු උදේ හවස සිසිර ඉන්ද්‍රාණි ඇසුරු කරපු කෙනෙක් මෙතන ඉන්නවා ඒ තමයි අපේ හඩ්සන් සමරසිංහ මහත්තයා ඒ දවස්වල ඇල්ලිටි ගල ෆ්ලැට් එකේ ඉන්න කාලේ එතුමාගේ සමීපතම අසල්වැසියෝ තමයි සිසින්ද්‍රා ඔබතුමා කියන්න මේ ආදරණීය හිතවත හිතවතිය ගැන
මේ දෙපළ මට නිතරම මුණ ගැහෙනවා. මට තාම හොඳට මතකයි මං ගේ ඉස්සරහ අපිට මිංචි පාත්තියක් දාලා තිබුණා. මේක හොඳට මිංචි වැවිලා තිබුණා. දවසක් මට කියනවා ඉන්ද්‍රාණිය ඇවිල්ලා හඩ්සන් මං මිංචි ටිකක් කඩා ගන්නම් කියලා. මං කිව්වා මේ මිංචි ටිකක් නෙමෙයි ඔක්කොම උනත් කඩාගෙන යන්න කියලා. නෑ නෑ අපි මේ සිසිර හරි කැමති කියලා මිංචි වලට. අන්න ඒ තරම් ලෙංගතුකමක් අපේ තිබුණා. මේ දරුවෝ එහෙම එතකොට පුංචි පැටව් පැටික් කිව් පුංචි දරුවෝ. නමුත් මේ මං දැක්ක බොහොම නිර්හංකාර ගායකයා තමයි සිසිර. දැන් ගත්තොත් සිසිර, මිල්ටන්, ජෝති, එම් එස්, ෆ්‍රෙඩි, ඒ සියල්ලන් එක්ක ගමන් ගිය මිනිහෙක් මම. ඔවුන්ගේ නිවේදිකාවේ කාලේ මේ විහාර මහදේවි උද්‍යානයේම කරුණාරත්න අබේසේකර. දෙවෙනියා තමයි ලලිත්‍යස් මෛත්‍රීපාල. ඔය ඉඳලා හිටලා අපිට නිවේදක අවස්ථාවක් වෙනවා කවුරුවත් නැති වුණාම. කෙසේ වුණත් මේ කාණ්ඩයත් එක්ක එහෙම ගිය කෙනෙක් මම. එනිසා මම එකක් කියන්නම්. තවත් ගායකයෙක් ගැන කතා නොකරන, තව ගායිකාවක් ගැන කතා නොකරන කිසිම දවසක දෙන්නෙක් අතර ભેදයක් ඇති නොකළ බොහොම මනුස්සකම් පිළිච්ච පුද්ගලයෙක් තමයි සිසිර සේනාරත්න. ඒ වගේම ඉන්ද්‍රාණි කියලා කියන්නේ මෞසත් ගුණෙන්, මව්වත් ගුණෙන් ඇය ඉතාමත් වටිනා මවක් වගේම ආදර්ශමත් කාන්තාවක්. මගේ දැන් මෙතනදී මට මතක් කරන්න වෙනවා මිල්ටන් ගැන. මිල්ටන්ගේ පුතුණුවන් දැන් ගීතයක් කිව්වා. මිල්ටන් කියලා කියන්නේ මේ ගුවන් විදුලියත් එක්ක ඉස්සරහට ගිය කරුණාරත්න අබේසේකරන් නිර්මාණය කරයි කියලා කිව්වොත් වරදක් නැහැ. ඒ වගේම මට මෙතනදී හරීම ආශාවක් ඇති වුණා අපේ වාදක මණ්ඩලය පිළිබඳව. රජ දැක්මකට වුණත් ගැළපෙන අංක එකේ වාදක මණ්ඩලයක් සංගීතයේ සපයනකොට මේ ගීත ඇහෙනකොට අපිට ඇත්තම මේ පුදුම සතුටක් දැනෙනවා. සමහරක් කට්ටිය මගෙන් අහනවා ඔයාගේ වයස කීයද? මම ඇයි ඉස්සර වගේමනේ. මගේ තොර මේ වයසට නොයන්නත් එක හේතුවක් තමයි සංගීතය. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. හඩ්සන් සමරසිංහ ගුවන්විදුලි සභාපතිතුමනි. ඊළඟට ඊළඟ ගීතයට යන්න කලින් දිල්රුක්ෂිගෙනුත් ඔයාගෙනුත් මම ප්‍රශ්නයක් අහනවා. ඒ මොකද ඒ ප්‍රශ්නේ? මේ මොකක් හරි වරදක් කළා. අපි හිතමු ප්‍රේම සම්බන්ධයක් අහු වෙනවා අම්මට තාත්තට. ඊට පස්සේ? ඊට පස්සේ අම්මට තාත්තට කොහොමද උකට උත්තර දෙන්නේ? අනේ ඉතින් ඉඳලා හිටලා දඟ වැඩක් කරාට මං අකේ කරු නෑනේ අම්මේ කියලා කියනවා. ඒක කියනවා. මංජුලා මොකද කියන්නේ? මයික්‍රොෆෝන් එකට කියන්න කියන්න කියන්න. ටිකක් කල්පනා කරන්න ඕනේ අතට එහෙම දෙයක් නම් වෙලා නැහැ. මං ඉතින් මමත් එක වැරද්දක් නම් ඉතින් ඒකට සමා වෙන්න කියලා කියයි. ලූෂන් බුලත්සිංහල හොඳ ගීත දෙකක් ලියනවා ඒ ගැන. එකක් තමයි එතුමාගේ ඇබෙනිය සහ දියණිය ගයන ගීය බුදුන් වඳින ඔය දෑතින් වැඳලා කියන්නම් මම්මේ. අක්කා වගේ ඔය හිත රිදවන්නේ නැහැ. ඔය එක තැනක දියණිය අම්මට කියනවා තටු ලැබුණත් මට අම්මේ සැහැල්ලු නැත්තම් හදවත මං කොහොමද මේ ගගනෝදරේ පියඹා යන්නේ? මේ නීල ගුවනේ පියඹලා යන්නේ කොහොමද? රුෂණ ඒ වගේම ගීතයක් ලියනවා ආදරණීය ඉන්ද්‍රාණි විජේ බණ්ඩාරට. දඟකාරී මම මද්දුමදෝනි. ඒක එක පදවලක තියෙනවා. බක්මී මල වට බඹරු නටනවා. අර ඔබ කිව්ව උත්තරය. ඔව්. වරද මලේ සුවඳද අම්මේ. අපි ගායනා කරමු විශාරද මංජුලා දෙල්රුක්සි. ඔබට අකී කරු නේ අම්මේ.
පොඩ්ඩක් අපේ ගෙදරට ආපු වෙලාවේ හා ඒකක් හෙම්බිල හන්ද දැන් ඔය ගීතෙන් පස්සේ මං හිතනවා හොඳම වෙලාව තමයි සුභහනි දියණියත් එක්ක කතා කරන්න ඔබ කරා මද්දුම දෝනි නවුනත් එකම දියණිය ඉන්ද්‍රානි සේනාරත්න අපේ ප්‍රවීණ ගායන ශිල්පිනියගේ ඇය රටම ආදරය කරපු රටේම ශ්‍රාවකයන්ගේ රසිකයන්ගේ හදවත් මුසපත් කරපු ගායන ශිල්පිනියක් හැබැයි ගෙදර ඇය ජීවත් වුණේ ගායන ශිල්පිනියක් විදිහට නෙවෙයි ගෙදර ඇය ඔබට ඔබේ සහෝදරයන් දෙදෙනාට ආදරණීය අම්මා අම්මා සහ ගායිකාව විදිහට ඒ භූමිකා දෙක තුල ඇයි කොයිතරම් සාධාරණයක් ඉටු කළාද අම්මා කියන්නේ අපිට හැම අතීම ආදර්ශයක් වෙච්ච කෙනෙක් යාළුවෙක් වගේ මම මෙහෙම නම් අම්ම සැරයිද ඇත්තටම චුට්ටක් සැරයි අම්මා ඒ වුණාට හැමදේම කතා කරන්න පුළුවන් ආත්ම කියාගන්න බැරි තරම් ද කෙනෙක් අම්මා අම්මා තාත්තා ඔබ ගීත ගායනා කරනවට කැමති වුණේ නැද්ද ඇයි ඔබ ගායනා කරන්නේ නැද්ද මං හිතන්නේ ඒක මගෙන් සිද්ධ වෙච්ච ලොකු අතපසු වීමක් මං ඒක හදාගන්න උත්සාහ කරනවා ඒ කියන්නේ දැන් ගීත ගායනා කරන්න පුරුදු වෙනවද හිතන වයිසරහට බලන් වෙයි කියලා ඒක කරන්න හොඳයි හොඳයි බොහොම ස්තුති බොහොම ස්තුති වසන්ත मीलंग गीते नोमियन मिनिसुन वेदिकावे नवतत अपि आराधना करन्ने विशारद मंजुला दिलरुक्षी शिल्पिनियट प्रथम सरसव सम्मानुलेले निवेदकया उनु करुणारत्न अभयसेकर रचना करन गीतयक अद अपे कथा नायकया सिसिर सेनारत्न संगीतवत् कल इंद्राणी सेनारत्न गयु गीतय अद अपे अत्पुलसन्नद मद मंजुला दिलरुक्षी संगीत गुरुतुम्याक राजकीय विद्यालय हिंद मंगहाने मटनांग इंद्राणियाक वगे हरणिगं मार तीवनु हंडक मंजुला मम दन्न संगीतयक ने निकं अर
मधुशांक के वायलिन को आगे निका इन अने दादो इन ओबट को हम दे हाँ दैनुने हैं गुनी अत्तरम बहुम सातुटु मेनो मियन मिनुसुन वैरसटाहन संधा माव संबंध किरीम गैन मकुद मे शिल्पीन अत्तरम नोमियन मिनुसुन मे हांड हेमदामत अप्यत्र रेंद्र मे गीत अप्यत्र रेंदिला तीन मे हांड हरह हांड सह एवगी तीन नादमालावल मे वैक परपुरें परपुरट अभी इकट सम वैदिल अरगेने आना इतिंग अत्र मोब क्यूवागे वसंत आये बोहोब इताम हीन हांड एक एक अन्कोमन अभी क्या यार एक ठग्गल है कुटम मे इंद्राणी महात्म्य गायना करानी की ओण तनक एक ऐकन ने काकेट हे मुना अभी एक पेहदील वहनवा पेहदील दैनवा ये वगे हंडा हदवत्र दैनना बहुम लसन हंडा हरीम लयान्वित हरीम आसाय मम तसाय युम्यगे गीत गायनाकान मट मे अवस्था कथा किरीम गण गुडा सतटेना मुकद आश्रयकट गुरुहरुक हमला नह नमूत युमे मे गीत हो गयान अट लोक अनेक महत्व भाग्या बहुम गौरवेन् मम मे अवस्था युमला सिहिपत करना बहुम स्तुति मट आराधना मे तैगक्तन रेडियो हंड मंग आराधना करवा अभी हर्जन समर सिंह सभापत्ट मे ग्वान दिल अंत युमा के नो हाजी मुमार महत्म उन्न दिन्न के मेड इन एस एल बी सी रेडियो सिलोन ग्वान दिल हरि एस एल बी सी रेडियो सिलोन वगेम अपे मे वैरिष्ठान जनगत करान्नट अपित्तक सहोदरात्मक अच्छल मेदगान्न विशिष्ट नालिकाव तमाई हरित टीवी अर सुंदर गंगाराम सीमा मालके लंगिंग एनवाने मोद हुलगाक ए हुलग मल सुवद सिल सुवद मुसु एच्च हुलगाक ए हुलगात्तेक्क अर टीएम गायन पावी पावी मे एन्ने अतीते सिते एन सुलंगाई कियला गोवि बिम पिसगेन हुलग हमनवा हरित टीवी क्या कृषि कार्मिक नालिकावा कृषि कार्मिक जनजीवित बंदी इन जनजीवित अंग्यक्तमय हरसन सुपत् संगीत हरस टीवी हरित टीवी स्तुति स्तुति इलग कथावात्मे धनीम पटंगा सामान्य मट मेघ क्यूवर सभापत्व सामविंद श्रीलंका रेगुअन अभी बोम हों कथा कर महत्व तीन रेगु हेबे समहरा इन्वा एयरपोर्ट के मेदपरदी गई दंगेनकोट खमुरला खमुरला धाडिय महान सिंह हंबकरला गेन परिपुटिक अदिनवा रट इंदिटिक अदिनवा कांतावक अर कियांड बरी देवल तदला बलनवा मे मेवा एवद कियला ए तरंग आई इन्ना रेगुए मे अद्दकी मेंके अन रेगुए महत्तुरुंगाक मगे त्यालु हेबे सिसिर सेनारत्न कियन प्रतापवत कृतहस्त ये रेगु इहलम हितबु महात्म्य खवदाक्वत आयत विद्यर तमंग वृत्ति पाच कले नुमान तुम्हारा मंदिर गहंड नहीं तो मार हसीम महत्व हसीम मर महत्व अद ये वृत्ति इन्ना समारा इन्ने मुकुत सुरसप विधिमीन दिव्य मालिकावल दिव्य रतोल अन्नी इन्नी मेटिक हरत टीवी दांड पा गुआन जे प्रश्न तरसम महत्मा बला नम शिशिर हेम ने अभी मेम किम देवा पत्र वार्ता हेम तीयन मे बोरू ने मैं सा शिशिर वगे उत्तम अभी मेम होती मतक्रन बहुम गौरव ඒ උත්තම ගති ගුණ වලටම හරියන්න ඔහුට හොඳ රූපෙකුත් තිබුණානේ අර දැන් කලින්ම වසන්ත අතීතය ගැන කතාවක් කියවනේ අතීතේ එන සුළඟ ගැන මං අතීතේ ප්‍රශ්නයක් අහන්නද වසන්තට සාමාන්‍යයෙන් පෙම්හසුන් කීයක් විතර හම්බෙලා තියෙනවද මට මතකයි ඉතින් ඊට පස්සේ කතාව තියෙන කාලේ නම් හුඟක් පෙම්හසුන් හම්බේනවා සරත් මතකයි ඔක්කොම ඉතින් ඊට පස්සේ වුණාද ඔව් ඒකේ තියෙනවා තමයි ලියලා එවන්නේ හැබැයි දන්නවද අපේ සිසිර සේනාරත්න මහත්තයාට කොයිතරම් පෙම්හසුන් ප්‍රමාණයක් හම්බුණාද කියලා පෙම්හසුන් 160ක් හම්බුණා 160ක් 160ක් හම්බුණා හොඳ පෙම්වතෙක් හැබැයි ඒ හැම පෙම්හසුනකටම පිළිතුරු දෙන්න ගියේ නැහැ මේ අපේ සිසිර මහත්තයා දැන් ඔය මේ රූප සම්පත්තිය නිසාම බොහෝ සිදුවීම් සිද්ධ වුණා එතුමට දැන් ඔය එක අවුරුද්දක 1974 වගේ අපේ
समीर महत्या साक्षिदार आई ओयमे अमेरिकन एम्बसी के तिबुना पोड़ी कॉकटेल पार्टी का मे पार्टी का अवस्था वे उतने इन्नवा अपे सिनेमा साक्षी गामिनी फोंसेका महत्या इन्ना इलंगटे सिसिर सेना रत्न महत्या इन्ना ते मे दिन ते कैविल अमेरिकन एम्बसी डे कथा करना कोटे गामिनी फोंसेका गिंग हानो දෙන්නම නළුවද කියලා අහනවා. එතකොට ගාමිණී ෆොන්සේකා කියනවා නෑ නෑ මම තමයි නළුවා මේ ඉන්නේ අපේ රටේ ගායකෙක්. ඊට පස්සේ ගිහිල්ලා ගාමිණී ෆොන්සේකා කියනවා සිසිර සේනාරත්න මහත්තයාට මචන් උඹයි මමයි දෙන්නම එකයි. අපි දෙන්නට එකම දේවල් තියෙනවා. හැබැයි උඹට එක දෙයක් වැඩිපුර තියෙනවා. ඒ මොකද්ද? ඒක වසන්ත මහත්තයාටත් තියෙනවා. මොකද්ද? මොකද්ද? උසතිය. ආ උසයි. ඒ තරම් හැටිදරි සිරුර ප්‍රතාපවත් බව අනිත් දකින්නාය හිතුවේ ඔහු ගායකයෙක් කියලා නෙවෙයි ඔහු නළුවෙක් කියලා. ඒ නිසාම මට මතක හැටියට රේඛාව චිත්‍රපටය නිෂ්පාදනය කරනකොට අපේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා අහනවා මේ බැරිද ප්‍රධාන චරිතය කරන්න කියලා. ඒ තරම් හොඳ පෞරුෂයක්, ඒ තරම් හොඳ රූපයක්, ඒ වගේම කලින් කිව්වා වගේ හොඳ ගතිගුණත් ඔහු සතුව තිබුණා. ඔව්. ඒ ජැන්ඩියට ඇඳපු සිසිර සේනාරත්නයන් ඒ වගේම බොහොම ආදරණීය කරුණාවන්ත හදවතක් තිබිච්ච इंद्राण विजय भंडार गन कथाकन्मीन मिनसून अभी कथाकन्वा अद सौंदर्य क्षेत्री विशिष्टतमेकुट एतमय महाचार्य कोलित भान सुवसे निधि
සුති මහාචාර්ය කෝලිත බානුදසානායක අපේ සෞද්‍යානනි මන් දැන් ඉල්ලපු ඉල්ලීම සිසිර සේනාරත්නයන් ගැන කතා කරන්නට ඔබම හිතන්නේ මෙහෙම කිව්වොත් මේ චරිතය තුල එතුමා ද්විත්ව පෞරුෂයකින් හිබි සංගීතඥයෙක් දැන් අපි කතා කරන්නේ එතුමාගේ රූප කාය ගැන අපි කතා කළා ඒක අපි කවුරුත් ගන්න දෙයක් හැබැයි මෙතුමාගේ මේ අභ්‍යන්තරික මේ චෛතසිකය තුල පෞරුෂ දෙකක් දීවත් වුණා එකක් තමයි මේ අද අපි සමරන මේ මනෝරම්‍ය ගායකයා අනිත් එක්කෙනා ඒ ඒ ගායකන ලීලාව සහ එහි තිබිච්ච රසාලිප්ත සංඥාව නිසාම යටපත් වෙච්ච තව කෙනෙක් ඉන්නවා ඒ තමයි සිසිර සේනරත්න සංගීත අධ්‍යක්ෂවරයා ඉන්නේ ඒ සාකච්ඡාව රටේ මතුවේ නැහැ එතුමා ගායකෙක් වශයෙන් ජනප්‍රියත්වයට පත් වෙච්ච නිසා හැබැයි එතුමාගේ සංගීත සංයෝජනය තනු රචනය දිහා බැලුවාම එහි තිබෙන මේ ශාස්ත්‍රීය මුහුර මම මංජුලත් එක්කත් කතා කර කිටි එකයි කියන්නේ රාග පදනමක් තිබෙන තැන තියෙනවා මංජුලා දෙවිනේට ගායනා කරපු ගීතය ගීත ගායනා කළා ඒ වෙනම හැඩයක් එතකොට මේ මේ තුල තිබෙන මේ මේ අපි මේ කතා කරන වසන්තයි දැන් ඔය ඇයි මේ ගීත හැමදාම තියෙන්නේ ඇයි ජනප්‍රිය වෙන්නේ ඇයි මිනිස්සු අහන්නේ ඇයි මිනිස්සු ස්මරණය කරන්නේ ඇයි මිනිස්සු ආචාර සමාචාර කරන්නේ මේ යුගයට කියලා ඒකේ ප්‍රධාන රහස තමයි අර මං කියවල රසාලිප්ත සංඥාව එකක් ඊළඟ දේ තමයි මේ යුගයේ හැම ගායකයෙකුටම මම දයන් එක්කත් කිව්වා තමාට ප්‍රකට කළ හැකි අනන්‍යතාවයක් තිබ්බා ඒ කියන්නේ ඒක විශේෂයෙන් සමාජෙ මතු වෙනවා ඒ කියන්නේ තමන්ට ප්‍රකට කරන්න පුළුවන් හරි ඒ ප්‍රකට කරන්න පුළුවන් අනන්‍යතා හඬක් තිබුණා හැමෝගෙම එක එක්කෙනාට සුවිශේෂ වෙන්නෙච්ච හඬක් තිබුණා ඒ හඬත් එක්ක ගොඩනගෙන කලා පෞරුෂයක් හැදුනා දැන් එතකොට අද මම මේ කාටවත් අපහාස පරිහාසයක් කරනවා නෙමෙයි අද උඟක් වෙලාවට අපිට ඇහෙන ගීතවල පුරුෂ සහ කාන්තා දෙපාර්ශ්වයේම එහෙම වෙන්කොට හඬක් හොයන්න අපහසු හැමෝම එක ලීලාවෙන් තමයි ගායනා කරන්නේ මම මේ තරුණ මේ ශිල්පීන්ට ආරාධනා කරන්නේ අර ප්‍රකට කලාවේ හඬ තමා තුළින් මතු කර ගන්න පුළුවන් ඒක තමුන්ගේට ඒ උචිත සංස්කාර ශක්තිය දිනන එක මතු කර ගන්න පුළුවන් ඒක එක එක කාරණාව ඉතින් අන්නේ ඒ නිසා මේ ගායන પરම්පරාව රටකට වැදගත් වෙනවා මොකද ඒ අය මේ වපුරුපු බීජවල ඵල නෙලනකොට හාත්පස පිරිසෙහි රසය උකහා ගන්නකොට ඒ රසය විඳිනකොට ඒන් ওই රසය විඳිනකොට ඒන් යම් ප්‍රමාණයක් නැවත භූමියේ තන්පත් වෙනවා දැන් අපි යම්කිසි රස ගෙඩියක් කෑවහම ඔව් ඵලය එහි බීජය බිමට වැටෙනවා ඒක ඵල දරනවා ඒතර ඒ ඵල දරනකොට එහි අර මුල් බීජයේ ලක්ෂණ තිබෙනවා. ඒ මුල් බීජයේ ලක්ෂණ තියෙනකොට දැන් මේ අපි එතුමා වපුල බීජවල ඵල නෙලමින් අපි ඒක නැවත ගයන්න උත්සාහ කරනවා. ඒක සාර්ථක නැහැ. ඉතින් එම නිසා මේ ගීත ගැන හැමදාම මිනිස්සු කතා කරන්නේ හැමදාම මේවා මිනිස්සු අගය කරන්නේ මේ තුල මං හුඟක් තැන්වල මේ කියන කතාවක් හැම කෙනෙකුටම සංගීත අධ්‍යක්ෂවරුන්ට තරුණ සංගීත අධ්‍යක්ෂවරුන්ට තරුණ තනු රචකයින්ට ගායකින්ට ගායිකාවන්ට හදාරන්නට තනු මාර්ගයක් තියෙනවා. ඒ තනු මාර්ගයේ හැදෑරියන පුළුවන් දේවල් බොමයි. ඒ තමයි මේවා මේ ගීතවල තිබෙන සාර්ථකත්වයේ සහ මේ සමාජය තුළ මුල් බැස ගැනීමේ යට තියෙන විශ්‍යානුබද්ධ යථාර්ථය. හොඳයි. බොහොම ස්තුති මාචාර්යතුමනි. අපි අහමු ඊළඟ ගීතය. පොයට දලදා වදින්න එනවා. සල්සප
සුමල් දෙවට දිගේ පිපිලත දුනුකේ ඕයට දල දාවඳින්න එනවද මැණිකේ සල්සපුමල් දෙවට දිගේ පිපිලත දුනුකේ ඕයට දල දාවඳින්න එනවද මැණිකේ සල්සපුමල් දෙවට දිගේ පිපිලත දුනුකේ මෙලමෙතට ආමිනිකේ අවට බලනවා ගොයම් කරල් ඇගේ දෙසට කොමරි කරනවා කන්ද උඩින් පායන සඳ මට සිහි වෙනවා සඳ නැතිවට ඇගේ සිහිල පවන් සලනවා මට පවන් සලනවා මඟද රහසක් කෙලි කරන කෝලිත මගේ බොහොම සමීප ඥාතියෙක් මේ හැමදාම මෙහෙම ලස්සන්ට ඉන්නේ Thank you මේ ඔමින්ද ඔයාට තියෙනවා මේ මහාචාර්යවරයෙකුට ඔයා කියන්න හොඳ නැහැ මහාචාර්යතුමාට තියෙනවා මගේ ඒව නැහැ ගණිතලි අන්තරයක් ඒක ප්‍රදානය කරන්න අපේ වැඩසටහනේ විධායක නිෂ්පාදකතුමියට මම ආරාධනා කරනවා නිශාන්ති සොයරි එන්න මොකද නිශාන්තිලා හැමදාම වැඩේ කරලා පිටිපස්සට වෙලා ඉන්නවා කවදාකත් මේ දර්ශන තලයට එන්නේ නැහැ. ඒ නිසා නිශාන්ති තමයි දෙයක් කියනනේ. ඔව්. ඒ මේ වෘත්ති ජීවිතයයි සාමාන්‍ය ජීවිතයයි පැටල ගන්නවා. හරි හරි. ඒව රසාවේ දේවල්. නියරේ නැහැ. හොඳයි. බොහොම ස්තුති. නොමියන මිනිසුන් අපි ඔබ වෙත ගෙනෙන වෙළඳ සේවය ඔස්සේ ඒ වගේම මාධ්‍ය මෙහෙවරට අපේ සහෝදරාත්මක මේ ඇසිදිසි සුන්දරත්වය ලබා දෙන්නේ හරිත ටීවී ආයතනයේ හරිත ටීවී ආයතනයේ ඩිමේෂි අපි කොතෙන්ද යන්නේ ඊළඟට වසන්ත දැන් අපේ මහාචාර්යතුමා කිව්වා වගේ සිසිර සේනාරත්න කියලා කියන්නේ පරේෂණාත්මකව සංගීතයේ නියලුණු කෙනෙක් ඒ පරේෂණාත්මක බව අපිට ඔප්පු කරගන්න පුළුවන් හොඳම තැනක් තමයි නුහුරුණු පුරුදු රහස පිළිබඳ ගීතය අහලා මී අඹ වනයේ ගීතය අහනකොට ඒ පරේෂණාත්මක බව තව තවත් තහවුරු කරගන්න ඒක දියුණු වෙන්න ඔහුට සමහර විට උපකාරී වෙන්නේ නැති. ඔහු සාමාන්‍යයෙන් අවුරුදු 12 වගේ ඉඳලා හින්දි ගීතයට බොහොම ඇලුම් කරා. නිරන්තරයෙන් හින්දි ගීත ඇහුවා. නිරන්තරයෙන් මේ සංගීතයට ඇහුම්කන් දුන්නා. ඒ ආභාෂය ඔස්සේ ලාංකේය සංගීතයක් නිර්මාණය කරන්න ඔහු ඒ ඔස්සේ තමන්ගේ ගමන් මඟ යොදාගත්තා. ඒ නිසාම වෙන්නේ නැති අදටත් අපි කොයිතරම් ඇහුවත් අපිට එපා නොවෙන. අපිට අහන්න අහන්න රසය වැඩිපුර දැනෙන ගීත ඔහු නිර්මාණය කරන්නේ නැත්තේ. මේ අපේ නොමීන මිනිසුන් වේදිකාවේ ඔහුගේ ගීත ගායනා කරන්නට අපි තව කෙනෙකුට ආරාධනා කරන්න මේ සූදානම් වෙන්නේ. සාමාන්‍ය මේ කලාලෝකයේ ඔහුගේ තෙවැනි ඇසට අසු නොවුණු කෙනෙක් අපිට හොයාගන්න නැති තරම්. කාටද අපි මේ ආරාධනා කරන්නේ? ඒ තමයි දයාන් තරණ. මේ දයාන් වේදිකාවට එන ගමන්ම කියලා කියන්න අපිට
සිසිරාගේ ඉන්ද්‍රාණි අක්කගේ ෆොටෝ එහෙම ගත්තා නේද මට මතකයිද ප්‍රසංගි දවසෙත් ඔබ 4 රුපියල් තිලන කළා වගේ මට නිකන් මතකයි තිබුණා මම දැන් නිශාන්ති පාවිච්චි කරෙත් ආන්නේ ඒක ප්‍රචාරය සඳහා මම ගත්ත 4 රුපියල් තමයි මට තාම මතකයි අපේ මගේ ස්ටුඩියෝ එකට ආවා දෙන්නම ලස්සන ඇඳුම් ඇඳලා කූර්තා ඇඳලා මේ ඉන්ද්‍රාණි අක්කව ලස්සන උසිරි ඇඳලා ගත්ත පින්තූර මං හිතන්නේ ඒව තමයි ඒ වගේම මට මතකයි උත්සවයේ දවසේ ඔස්කාගෙන් හරි කරපු උත්සවයේ දවසේ මම මේ පින්තූරයක් තෑගි කරා. ඔව්. ඒ තෑගි තෑගි කරාම සිසිරාය විටින් විටේ පින්තූර දිහා බලනවා. ඔස්කාගෙන් එකක් කරා, රේගු නිලධාරීන්ගේ සංසදේ එකක් කරා, ආනන්ද විද්‍යාලයේ සංසදේ එකක් කරා. ඔව්. මට හොඳට මතකයි සිසිරාය මේ හැම වෙලෙම මේ පින්තූරේ දිහා බලනවා. ඉතින් ඒ ඇත්තටම මේ හරිම කඩවසම් කෙනෙක්. ඉතින් මම හිතන්නේ සිසිරායත් ඌගේ කඩවසම් බව ඔහුම අගය කරා කියලා. ඔව්. හොඳයි. ආදරේ පෑ ඉරේෂ. මතක්
දුක්වෙන මතකා වර්ජනය සිසින්රා මතකා වර්ජනය නොමියනි මිනිසුන් වේදිකාවට අපි ආරාධනා කරනවා ප්‍රවීණ ගායන ශිල්පී දයන් විතාරණ සමග එකතු වන්නට විශාරද ඉනෝකා අහන්ගම ශිල්පිනියට වසන්ත දැන් සාමාන්‍යයෙන් සමහර ගීත තියෙනවා ඒ ගීත චිත්‍රපටයක නොවුනත් ඒ ගීතය අහනකොට අපිට හිතෙනවා අනේ මේක නම් චිත්‍රපටයක ගීතයක් වෙන්න ඕනේ ඒ මොකද සිනමා රූපී නැත්තම් ඒකේ ගීතය අහනකොට පොඩි නාද රූප කවියක් වගේ දැනෙනවා චිත්‍රේනෝ ඔළුවට රූප රචනාවක් වෙනවා ඒක හේතු අන්න ඒ වගේ ගීතයක් තමයි අපි මේ ළඟට රස විඳින්න සූදානම් වෙන්නේ මොකද මේ ගීතේ මෙච්චර මේ රසවත්ව කියන ඔබ ඈ අපි කියන්නේ නැතුව අහලා මේ මුදු හරි අහමු දිමේෂි අපි ආරාධනා කරනවා විශාරද ඉනෝකා අහන්ගම ශිල්පිනියට අපිත් එක්ක එකතු වෙන්න හැමදාම අපේ ගුවන්විදුලියේ සුන්දර වැඩසටහන් වලට එන අපේ මිත්‍රයා චාරුපද්‍යක්ෂවරයා මේ ඔබට තිරණයක් තියෙනවා SLBC තිලිනේ මම ආරාධනා කරනවා ජයන්ත පීරිස් මහත්තයාට මේ ගීතයට බොහෝම ආදරය කරපු විශිෂ්ට පරම්පරාවක් ගොඩනගපු
ගුවන්විදුලි හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ඒ වගේම අදත් මතකේ රැඳුණු ගී ආදරණීය ගී වෙළඳසේවයෙන් ගුණට මුසු කරන එතුමන්ගේ අතින් දාන විතරන්ට රේඩියෝ සිලෝන් මේඩ් ඉන් SLBC ගුවන්විදුලි යන්ත්‍රය ඉනෝකා ඔබ සම්මාන දිනාගත් ගායිකාවක් යෝන් ගායිකාවක් මං හිතන්නේ ගුවන්විදුලියේ මේ අපේ ප්‍රසංගවල වැඩියෙන්ම ගීත ගායනා කරන්න එන්නේ ඔබ හැම සතියෙම බැලුවොත් දවස් දෙකක් තුනක් කැන්ටින් එකේ ඉන්නවා තේකක් බිබි ඉංගුරු ප්ලේන්ට් එකක් බිබි ඉඳලා කතා කරනවා අයියේ කොහොමද කියලා බොහොම නිහතමානීව ඉනෝකට කොහොමද මේ සිසිර සේනාත් මහත්තයාගෙන දැන් කතා කරන්නේ ඉන්ද්‍රාණි විජේ බණ්ඩාරගේ මේ තියුණු හඬ හැඟුනේ දැනුනේ ඔබට හිතෙන විදිය ඇත්තටම මේ මට කතා කරන්න ලැබුණොත් මම කියන්න දෙයක් මට තියෙනවා මොකද මේ සමීර අයියත් එක්ක මම අහම්බෙන් ගිය සෙන්සුරාදා ජාතික රූපවාහිනී වැඩසටහනකට සහභාගී වුණා මේ අහම්බෙන් ගීත දෙක මේ අද කියන ගීතයක් මට කිටි කොටසක් ගායනා කරන්න ලැබුණා ඇත්තටම අපිට ඒ හඬට කියන්න ඒ කියන්නේ ඇගේ හඬ අර මංජුවක්කගේ වගේ අන්කොමන් හඬක් අපිට ඒ කියන්නේ මොකද්ද කියන්න ඒ හඬ නන්දමාලනි මිස් ගත්තොත් වෙනම හඬක් ඒ වගේ මේ අර අඳුර ගන්න පුළුවන් හඬක් ඇය සතුයි සමීර අයියම කිව්වා ඇත්තටම මේ කියන්නේ පුත්‍රය හැටියට ඇයම කිව්වා ඒ කියන්නේ ඔහුම කිව්වා ඒ අර බේබි වොයිස් එකක් මේක ඇත්ත ඒ කියන්නේ ඒ හඬක් හරි අන්කොමන් හඬක් ඒ කියන්නේ මම නම් කියන්නේ මෙහෙම මං කෙලින්ම කියන්නම්කෝ හරි හුරතල් හඬක් අනිවාර්යයෙන්ම ඔක කියන්න නෙවෙයි හැදුවේ අයියගේ හඬින්ම කියපු වචන තමයි මම මේ පාවිච්චි කරේ ඉතින් ඒක මේ ඒ කියන්නේ අපිට බෑ අපිට මොන විදිහෙන්වත් ඒක ආසාවටවත් කියන්න බෑ ඒ හඬ ඒ කියන්නේ මේ ඔහෙන් විදගෙන එනවද මන්දා ඔව් ඊට වැඩි يعني ඇයගේ හඬ වගේම ගායන හැකියාව කියන්නේ හඬ වෙනම ගත්තොත් ගායන හැකියාව ඉතා ඉහළයි කියන්නේ මේ මම ඇගේ ගීත ගන්න ඇත්තටම බයයි සමහර ලාට කියන්නේ මම අද තන නිශාන්තයකට මම ගොඩාක් ඉස්සෙල්ලා තනතිනා මට බය හිතුණා මට මොන වගේ ගීතද ලැබෙයිද කියලා ඇත්තටම මම බයයි මම කොච්චර දක්ෂ වුණත් අපි ගායනේ සමහර මේ ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ ගීත අපිට ලැබෙද්දී අපිට බයයි කොච්චර අපිට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් වේද කියලා. ඉතින් මම ඇත්තටම මේ ඒ එක කාරණයක් අනිත් කාරණේ සීසර අංකල් මේ මට අන්තිමට හමුනේ 2005 වසරේ හින්දි සංගමේ ඉන්නකොට ඔහුත් ඇවිල්ලා අසනීපෙන් හිටියේ මේ මං අයියටත් එදා කිව්වා. ඉතින් මට හරි මං අයියට කිව්වා අයියා හරි ලෝභයි දැන් ඇත්තටම ලෝභකමක් තියෙන මොකද අයියාගේ හඬ එම්මමයි ශෛලියත් එම්මමයි කියන විදිය හැම දෙෙම එම්මමයි ඉතින් මම යම් කිසි ලස්සන ඉතරයි ටිකක් අඩු ඉතින් මට ඒ ගැන කියන්න තියෙන්නේ බොහොම කෙටියෙන් එච්චරයි හරි දුකයි දැන් ඔය ඒ වගේම බය හිතෙන සින්දුවක් තමයි මේක ඔබ ගතින් මා ළඟයි සිත ඇස් ඔයා යනවා හොඳයි විශාරද ඉනෝකා ප්‍රියදර්ශ
සභාපතිතුමා කතා කළා මාචර කෝලිත බහනු දිසානායකතුමා කතා කළා ඔහු පරිණත පිරුණු විශිෂ්ට සංගීතඥෙක් බව සනාථ කළා සාධනය කළා නැත්නම් අපෝහණය කළා ඔප්පු කළා ඔය වගේ විදිහකින් කියන්න පුළුවන් හැබැයි සිසිර කියන සංගීතඥයා මතු වුණේ නැහැ මතු නොවුනත් සිසින්ද්‍රා ගීතාවලියේ 90කට වැඩියම තියෙන සිසිර සේනාරත්නයන් සංගීතවත් කරපු ගීත इत अमतरो बलन मे चिटपट संगीत अध्यक्ष नेदी गंगावे नील जले मागे पुतुट माल पेदरु सविकल नगेन वेटेन वेटी नगेन पेरलेन लोकी इत पास चिटपट वल नौनात उनात मंगल माल दम पता हिंदवी माम हंद पाने माल पिपुना मट था मतकाई मे रूपवाहिनी आपे गायाराम मालिस के तात डॉल्टन आलिस सूरीन लियपु वातुर खाले ऐ उकुल तेमन्नी मेवागे बोधु गीतावलिय गत्तोत् सिरिपा वंदिन्मु मुनिदे इंद्राणी सेनारत्न मैथिनिय गायना कला होदु बोधु गीयक मम्मे मे अत तेकोप्य बोनगमम मट मतक्कला मम्मे पदवेल लिया गत्ता मम इतना मेवागे बुधुन वंदना करन्न वेन पद टिकक् नै मे इतामत्म सदहति विचित्र गेंबुरु वंदनावक् ए गी पद पेल तुल तिबेनो मट मतकाई इंद्राणी मेथिनी गायना करना तवत् वेलावक सोमनास हो संतापे हमुई सिहिवे सिहिवे अम्मा कीन गीते मे बलंड कुलेय वतगोत धनेय निलथल नतको किसी दवसी उबेय दिनपति उबेय थरुपति निबंद तुन लोके मे बुधामुद्रो गेन डिमेश एनिसा इतामत्म उत्तम पूजनीय गायकेक्सा गायिकावक अपे विशारद दिनेश बोगड़ प्रमुख मैं आपे सहोदय टिकट आप स्तुतिवंत नैवत वराक चामन की वाक्य में अरे नियम संगीते अनम्मनम मुसुने नुमुसु वेच्च पिरिसुंदु पवित्र गीतवल संगीत संयोजने अपिट अहंड दिनो ओके मांगे दिन सरलो कथा करने के नहीं अपि यार इस तरह मैं शोभालंड जयंत महत्या की ना अद गहने सुपरस्टार कोलो अद फोजोन्स अद जिप्सीस अद सिंहशक्ति शक्ति अद गहन्ने एस एल बी सी ऑर्केस्ट्रा देन नोंदात्पुल संप्रसार अपे हे मना अर तनी कमें इन्न अपे विशार दिनो का हन गमगे तनी मकान के निक वेदिकावट गेनो की वाने अपे होट आराधना करूं सिसिर सेनारत्न इंद्राणी विजय भंडार ओन देपलगे आदरणीय पुत अपे आराधना करनो समीर सेनारत्न ट इनो का अहन गम शिल्पिनिय समगे एकतु अन्नट है भाई मट प्रश्न तीनो दिमेश विसंदान्न मे गोलु हदवते थेमा गीतेद दम्मी सुगत कथावद करुणासेन जयलत मे गीते लिव्वे मे गीते ओण के दवा
නුහුරු නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා. මේක චිත්‍රපටයකද චිත්‍රපටයක් නොවන ගීතයක්ද ජනත මහතරේ මතකද නොන් ෆිල්ම්ද? චිත්‍රපට ගීතයක් නෙමෙයි ආන්න නොන් ෆිල්ම්. ඒ වුණාට දැනෙන්නේ චිත්‍රපට ගීතයක් කියලා. ගොළු හදවත බැලුවා. හැබැයි මහාචාර්යතුමා අර ගොළු හදවත චිත්‍රපටය මේ ප්‍රදර්ශනයේ වෙනකොට චිත්‍රපට ශාලාවල මේ ගීතය චිත්‍රපටේ පටන් ගන්න කලින් වාදනය කරා කියලා අපි අහලා තියෙනවා. අර ට්‍රේලර් එකට. ඔව්. ඒකතාව නිවැරදිද? හරි හරි හරි. අපි හමු ආදරේ ආදරේ වැහෙන රස කියලා. නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා නුහුරු නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා පවුරු බැඳගෙන සිතක වැජඹුණු රසවතී නෑ सवती ने कोई गया ආදරේ
රේඩියෝ සිලෝන් ගුවන්විදුලි යන්ත්‍රයේ තෑගි දෙන්න සුභහනිට මම ආරාධනා කරනවා. ඔන්න සේනාරත්න පවුල වෙනුවෙනුත් ආරාධනාවක් තියෙනවා. සිසිර ඉන්ද්‍රාණී දියණිය සුභහනි සේනාරත්න අතින් විශාරද ඉනෝකා ප්‍රදර්ශනය අහංගමට. හොඳයි. ඊළඟ ගීතයට එහෙමනම් අපි යමු නේද? වෙලාවත් නිකන් ගෙවි යන හින්දා බැලන්සෙවිං එසන විකාශයත් යනවා. නීල ජලාශයේ රංගනා හංස කුමාරි. එහෙම නේද? රයිට්. හොඳ ගීතයක්. චමත්කාර ගීයක්. නොමියන මිනිසුන් අතර. रंगना हंस कुमारी आसावे सिगिन मवावी आसावे सिगिन मवावी मुत्तु बंद सल सला फिन मद हस हेला मुत्तु बंद सल सला फिन मद हस हेला पता उपन्नी आल कपूरे की दो अनो दत्त विले की दो उबमा पता उपन्नी मगे सित सके मी देवा निसी पिली तुरक लेबेवा निसी पिली तुरक लेबेवा जलासी रंगना हंस कुमारी नील जलासी रंगना हंस कुमारी आसावे सिगिन मवावी आसावे सिगिन मवावी मुत्तु बंद सल साला फिन मद हस हेला मुत्तु बंद सल साला फिन मद हस हेला මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීම පිළිබඳව සමීරට මොකද දැනුනේ හැඟුනේ ඔබේ අදහස්? ඇත්තටම කියනවා නම් මම මේ ගුවන් විදුලියට ඉස්සලම මගේ දෙමව්පියත් එක්ක පානගුවේ මට මතකයි ඒමන් කාර්යය කරන මම හිතන්නේ එතකොට යචයමන් මම බොහොම පොඩි ඒ කාලේ තමයි එතකොට මේ ජනමාධ්‍ය හැටියට මෙච්චරයි තිබුණේ ලංකාවේ ඉතින් මේ මේක හරිම මේ වගේ නෙමෙයි වෙන සෙනඟ පිරිච්ච තැනක් මම මට ඉස්සල්ලාම මුණ ගැසුනේ
කවුද කරුණාරත් අබේසේකර මහත්මයා තමයි මම දැක්කේ ඉස්සල්ලාම ඒ පෞරුෂයත් එක්ක ඉතින් මේ එදා ඉඳලා මම මගේ දෙමෝපියත් එක්ක මෙතනට ඇවිල්ලා තියෙනවා ඉතින් දැන් වගේ නෙමෙයි දැන් දැන් දැනුත් එහෙම තමයි නමුත් ඉස්සරහින ගොඩාක් සෙනගක් පිරිලා පිරිලා මේක ඇතුලේ රිසෙප්ෂන් එකේ එහෙම ඉන්න බැරි තත්ත්වෙ සෙනග ඉතින් කවුරු මගේ දෙමෝපියෝ සැමරුවත් මේ වගේ මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි මේ සම්බරූපෝ මේ මේ මට කවදාත් මටත් මගේ නැගිනියට තමතක වෙන්නේ ඒක අපිට ලොකු ගෞරවයක් ඔව් අයියා පිටරට දින්න එතකොට අයියා මගේ අයියා ඔපිට ඔව් එයාත් ගීත ගායනා කරනවාද ඔව් හරි 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 සමීර දන්නවද දැන් ඔය අපි ඔය මුහුණු පොත එහෙම ඇසුරු කරන අයනේ තාත්තගේ ගීත හරි ලස්සන්ට ගායනා කරන අලුත් පරපුරේ දෙන්නෙක් තමයි අමල් පෙරයි කසුන් කල්හාර ඔව් ඔව් අමල් ගිටාර එක වාදනය කළා නිකන් හරි රහට ගායනා කරනවා හොඳයි අපිට අද උදව් කරපු විශාල පිරිසක් ඉන්නවා ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජී විහාරාධිකාරී නායක ස්වාමින් වහන්සේ ගංගාරාමේ උන්වහන්සේ තමයි ප්‍රධාන උපදේශක හරිත ටීවී මහේෂ් මණ්ඩාර ප්‍රධාන විධායක හරිත නෙට්වර්ක් කපිල ප්‍රසන්න නාලිකා ප්‍රධානි සජීව ප්‍රතාප සිංහ අධ්‍යක්ෂ වැඩසටහන් සංජේ පෝල් මෙහෙයුම් අධ්‍යක්ෂ තිසංක හේවා විල්ලල්ගේ ජ්‍යෙෂ්ඨ විධායක නිෂ්පාදක හරිත ටීවී නෙට්වර්ක් හරිත ටීවී කණ්ඩායමට අත්පල සම්ප්‍රසාදයක්. ඒ වගේම අපේ මේ විශිෂ්ට පිරිපුන් වාද්‍ය වෘන්දය චාමර හපන්ගම ඉන්ද්‍රනාත් නන්දසිරි අජිත් අලවත්ත මදුසංක රත්නායක අසේල් වන්‍යාරච්චි ඩබ්ලිව් ජී උපාලි ශාන්ත සමරනායක නිහාල් පෙරේරා නිහාල් ප්‍රියන්ත පෙරේරා විමල් ලක්ෂාන්ත කුරේ සුසන්ත මදුර පෙරුම සිසිර ධර්මරත්න නරිදු චතුරංග බැස්ටියන් බෝගඩ බන්දුලද සිල්වා සංගීත මෙහෙවීම සංගීත අධ්‍යක්ෂණය විශාරද දිනේෂ් බෝගඩ. අද නොමියන මිනිසුන් ශබ්ද පරිපාලනයේ ආනන්ද පත්මසිරි සමග ප්‍රභාත් හපුහෙට්ටි මැදිරි සහය චමින්ද කුරේ සම නිෂ්පාදනයේ නලින් පෙරේරා අනුරුද්ධ සේනදිලංකාර තමරු දර්ශනී නුවන් රණසිංහ අලවි සම්බන්ධීකරණය අප්සරා ජයවර්ධන අධීක්ෂණය වෙළඳ සේවා නාලිකා ප්‍රධානි සුජීව හරිස්චන්ද්‍ර උපදේශකත්වය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ විධායක නිෂ්පාදනය නිශාන්ති රණතුංග අද නොමියන මිනිසුන් ඉදිරිපත් කළේ වසන්ත රෝහණ සමග මම ඩිමේෂී පූර්ණිකා අප්සරා ජයවර්ධන ගම නිකන් අප්සරා හෙල්ලි ඇයි මොකද මේ කියලා ගුවන් විදුලි යන්ත්‍රය ඇවිල්ලා තෑගි දෙන්න එන්න සමීරට වේදිකාවට ඇවිල්ලා තව තව අනුග්‍රාහකයෝ ගේන්න වසන්ත දැන් අපි එළඹෙන්නේ අපේ අවසන් ගීතයට මේ ගීතය කියලා කියන්නේ අපේ සිසිර සේනාරත්න සහ ඉන්ද්‍රාණි විජේවණ්ඩාරගේ ජීවිත නාමු මාවතකට යොමු කරන ගීතයක් මොකද මේ රේඛාව චිත්‍රපටය සිසිර සේනාරත්නගේ සංගීත ගමන් මග අලුත් මාවතකට යොමු කරනවා ඒ වගේම තමයි දැන් අර මේ මහගම්සේකර සූරීන් කියලා තියෙනවා රිද්මය හා සාහිත්‍ය කියන පොතේ ජීවිතයයි රිද්මයයි අතර තියෙනලු ගසට පොත්ත වගේ සම්බන්ධයක් මේ සිසිර සේනාරත්න කියන ප්‍රවීණයාගේ ජීවිත රිද්මය වෙනස් කරන්නේ රේඛාව චිත්‍රපටය හොඳයි ඒ රේඛාවට මේ ගීතේ ලියනවා රැමන් මැග්සෙසේ සම්මානිත පන්සලේ පියතුමා කවුද ගරු මර්සලින් ජයකුඩි පියතුමා සංගීතවත් කළේ सुनील शांत එතකොට ඩේවිඩ් රෑන්ඩෝල්ෆ් මගේ යාළුවෙක්ම නෙමෙයි මම දන්න කියන කෙනෙකුත් නෙමෙයි එතුමා කියලා තියෙනවා මාචාර කෝලිත මේ ගැන හොඳට දන්නවා ඇති වචනයට යා හැකි දුර ගෙව අවසන් වූ තැන සංගීතය උපදී ඒ වුණාට මට හිතෙනවා ගීතය කියන්නේ මහා ගැඹුරු සංවේදීතාවක් ඇති දෙයක් වින්දනයයි විනෝදයයි ප්‍රඥාවයි ඔක්කොම ඕනේ ඔය වින්දනේ විනෝදේ ප්‍රඥාව කැටිකල सुंदर गीतावलियाक तमाई सिसींद्रा अपे रटट तिलिन कले ए गीतावलियन तमाई अद नोमियन मिनिसुन वर्णवत् तुने एसे नम अपि नवतत् आराधना करमु अद नोमियन मिनिसुन वेदिकाव आलोकवत् करन्नट अवसन गैवमट एकतु वन्नट अपे गायन शिल्पी दयान्वित आरण एवगेम सिसिर सेनारत्न इंद्राणी विजयवन्नार आदरणीय पुत्र रत्नय समीर सेनारत्न महाचार्य कोलित बहनु दिसानायक समग विशारद इनोका अहनगम समग मंजुला दिलृक्षी अपे शिल्पिनियंट ओलु नेलुम नेरिय रंगाला ओबत अत्थल हंडिन मे गीते समग एक्वन नोमियन मिनिसुन वेलंद सेवे समग हरित टीवी ඉදිරිපත් කිරීම ඕ ඕ
सुली उकुन कीरी वगे